നമുക്കുള്ള സിദ്ധാർത്ഥ് ഈ പാലം സഹ അകലകളുടെ ഹാമതു പാതുക ഹാമതു ඇතුළු මාසංගලත් දැන් අවසරයි. ඒ වගේම මුලසුන ඔබ වෙන මහාචාර්ය සඳගෝමි කෝපරේව මහත්මනි පැමිණ සංස්කෘත අධ්‍යක්ෂතුමනි පැමිණ සිටින සම්භාව්‍ය මිත්‍රවරුනි මේ අවස්ථාවේදී මා හිතන්නේ දීර්ඝ වශයෙන් මා කතා කරනකොට අප විසින් හැම පැත්තෙම අනුමත කරන සමහර වෙලාවට ඊට වඩා දුර්වල විදියට අප විසින් නිතර කියන බොහෝ දේවල් මහාචාර්යතුමා විසින් ඉතාම විශිෂ්ට ආකාරයෙන් තමුන්නාසලා ඉදිරියේ දැක්වුවා. මා කල්පනා කරන හැටියට මහාචාර්ය සඳගෝමි කෝපරේව මහත්මයා ඉදිරිපත් කළේ අදහස් සියල්ල මේ බුද්ධිමත් පරිණත පිරිසක් වන තමුන්නාසලා මගින් මේ සමාජය තුළට ගිහිල්ලා ඒ සමාජයේ බීජ හැටියට වැපිරිලා මේ සමාජයේ කෙරෙහි ඒ අදහස් බලපාන පටන් ගැනීම කියන ප්‍රාර්ථනේ මා තුළ තියෙනවා. අත වශයෙන් එතුමා මම මේ යම් වෙන වෙන දේවල් කතා කරන්න අදහස් කළත් එතුමාගේ කතාවෙන් පස්සේ මම කල්පනා කළා ඒවට අදාළම කිසිම ශාස්ත්‍රීය පදනමක් නැති මම ශාස්ත්‍රීය කෙනෙක් නෙවෙයි මේ පදනමක් නැති යම් යම් මතක සටහන් ටිකක් කිව්වොත් හොඳයිද කියලා. එතන මම ගැන මට විනිශ්චයක් කරන්න බෑ. නමුත් මං ගැන කළ හොඳ විනිශ්චය මම කල්පනා කරන හැටියට මට ලැබුණ ලොකුම අභිධානයක් මට ලැබිලා තියෙන්නේ අප මිත්‍ර මෙතුමා අපාදරනේ එල්බන් ජයසූරි මෙතුමා විසින් ඉංග්‍රීසි පත්තරයකට ලියාපු කාරණය. මේ අබේසිංහ කියලා කියන්නේ අවුට්සයිඩර් කියලා. මම පිටස්තරේ. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මට මෙතෙක් ලැබුණු ලොකුම අභිධානය ඒක. මම පිටත්තරේ. මහාචාර්යතුමා කිව්වාගේ විශ්වවිද්‍යාලයකට අයිති නැහැ. පිරිවෙනකට අයිති නැහැ. එතකොට සමාජ වෙන ගුරුකුලවලට අයිති නැහැ. ඒ වගේම දේශපාලන පක්ෂවල පූර්වාකෘත අකුසල කර්ම නිසා දේශපාලන පක්ෂවලට සම්බන්ධ ඒ ලොකු නිලතල දරුවා උපසභාපතිකම් කළා. ජන්තික උපසභාපති වෙලා ඉන්න කාලේ මමත් උපසභාපති පක්ෂේ ඒව තේරම කරලා ඒ වගේ මිදිලා තවත් නිදහස් වෙලා මම ඉන්නවා. ඊළඟට ඒ හිඳ ඇත්තටම මම මේ කිසිම දෙයකට අයිති නැති තනි අමු ගොලේ පිටත්තරේ. ඒකට මම ඒක තමයි ලොකුම අභිධානය එල්බින් ජයසූරි මහත්මයා කිව්වේ අබේසිංහ ඉස් ඇන් අවුට්සයිඩර් කියලා. ඒක හරියි. ඒ නිසා මට තියෙන්නේ මේ මන් දන්නේ මොකද්ද ගායක නිසා හෝ මොනවා නිසා හරි මම කොහේ හරි නිකන් අර නහයට කිලින් කාගෙන ගිහිල්ලා අමාරුවට මෙනියෙ. අපි තරුණ කාලේ හැකියාව පුතක් තිබුණා වීනිදලන් රෝල් මාධ්‍ය ලියාපු එතුමාගේ පුත් අපි කාලේ කුමාසා කියුවා. එතුමාගේ පුතාමගේ මිත්‍රෙක් වෙලා හිටියා. මේ එතුමාගේ ඒ ජීවිත කතාව හඳුන්වන්නේ අපංකම් මෝඩකම් සහ පුරසාරම් කියලා. ඉතින් අපංකම් ලොකුට වඩා නෑ. හැබැයි මෝඩකම් අතිවිශාල රාශියක් තියෙනවා. පුරසාරම් කියන මං කොහොමද කියමුද නෑ. ඒ නිසා මේ මට ලොකු සතුටක් ඇති වුණා මහාචාර්යතුමා කතා කරලා. දැන් ඉතින් අපි මේ ආපහු අතීතයට ගිහිලා ඉන්න අය අපිට මේ අතීත කාමයක් තියෙනවා කියලා කවුරු හරි චෝදනා කරයි කමක් නෑ. ඒ වුණත් මේ ඒ බොහොම සුන්දුරු අතීතයක් පිළිබඳවත් කවදා හරි එකකින් ගන්න පුළුවන් දෙයක් අනාගතයට දෙන අදහසිනුත් මහාචාර්යතුමා කියාපු කරුණු ටිකක් එතුමාට වඩා මුගක් වැඩි මහල් මම මගේ අත්දැකීම් කීපෙකුත් එකතු කරන්න අදහස් කරනවා. එතුමා සඳහන් කළා අපේ ලොකුලියන් සර් ගැන. ලොකුනේ සර් කියන්නේ මම හිතන්නේ හොඳම සටහන තියෙන්නේ ඔබතුමා දන්නවා ඇති මේ මල්සේකර ඩික්ෂනරි. මල්සේකර ඩික්ෂනරි එතුමා මේ ලොකුනේ සර් ගැන සඳහන් කරමින් කියනවා මහාචාර්ය මල්සේකර මයි erstwhile pupil කියනවා. මගේ ඉතාම හොඳ ආදරණීය විචක්ෂණ ශිෂ්‍යයා තමයි හුඟක් දේවල් මේකේ බැලුවේ කියලා කියනවා. ඒ අපි ලොකුලියන් සර්
එතුමා විදුහල්පති වෙලා ඉන්න කාලේ මුල් කාලේ මමත් කුලයා පිටිය පරිදි විද්‍යාලේ ශිෂ්‍යකරි කරගත්තා. ඉතින් එතුමා ඒ කාලේ අර කිව්වාගේ අමුතුම මිනිහ. එක දවසක් ජාතික ඇඳුම ඇඳගෙන එනවා. තව දවසක් පුල් සූට් එක ඇඳගෙන එනවා. හැබැයි හැමදාම බදාදා රැස්වීමක් තියෙනවා. සිළු දෙනාටම අපේ ලොකු ලෙස කතා කරනවා. අමුතුම දේව කතා කරන්නේ. සමහර දවස්වල ළමයි එකල් බයිසිකල් වලදී තුලෙත් තමයි තුලෙත් තමයි බයිසිකල් මේ නමුත් බයිසිකල් වල එනවා එන එන අපේ යාළුවෝ නියම පැත්තේ ඉන්නේ. ඉතින් අපේ ලොකු ලෙසර් කරන්නේ බයිසිකල් පැදගෙන මම එනියෙන් පැත්තගෙන ඒ වාගේ දේවල් කරා. ඉතින් එතුමාගේ කතාවල කියාපු සමහර දේවල් අදත් නිකන් ගලිය කොටලා වගේ මට මතක තියෙනවා. මම තමුන්නාස්ලාගේ අවධානයට කාරණා දෙකක් මම කියන්නම්. එතුමා දවසක් කිව්ව මුල්ම කාලේ ආපු කාලේ එතුමා ඕස්ට්‍රේලියාවේ මේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳ පාඩයක් ලබාගෙන තමයි ඒ කාලේ මහ ලොකු දේවල්ියෝ කුලිය පිට එමාර්. ඉතින් එතුමා කිව්වා ඒ කාලේ මේ ඕස්ට්‍රේලියාව මේක කතා හදාගත්ත එකද කොහොමද දන්නේ. ඉතින් දැන් නිදහස ලැබිලා මිනිහෙක් බොහොම සන්තෝෂෙන් බස්තම කරකෝ කරකෝ යනවා. ඔතන අහලා දැස් මල්ලල් යාම මේ බස්තම තව වයසක මහත්තයෙකුගේ නහය වැදිලා දුන්න උපදෙස මොකද්ද? මෙයාට නිදහසට ගැන ලොකු සතුටක් ඇති වුණා. එතුමා කියනවා your freedom ends where my nose begins කියලා. නිදහස අවසන් වෙනවා මගේ නහය පටන් ගන්න දැන. ඒ නහය නම් ගහන්න බෑ ඕන දයක් කරකෝ කරකෝ යා. ඒවා දේවල් තමයි ඕවා කියන්නේ. ඔය බාහිර දේවල් තමයි අපිට කිව්වේ. ඊළඟ දවසක් සියම් කියන වෙලාවක් නෑ. දවසක් ඔස්ට්‍රේලියාවේදී වාහන දෙක හැප්පිලා. දැන් ඩ්‍රයිවර්ලා දෙන්න හොඳටම රණ්ඩු වෙනවා. ඇයි රණ්ඩු වෙන්නේ? තමගේ වරද මේ මම වැරදිකාර නෙමෙයි කියන්නේ නෙමෙයි. රණ්ඩු වෙන්නේ වැරද්ද පිළිගන්න. නෑ බබුසගෙන මේ වැරද්ද මගේ වැරද්ද මගේ වැරද්ද නෑ මගේ වැරද්ද වැරද්ද පිළිගන්න මේ රණ්ඩු වෙන්නේ. මෙන්න මාගේ දේවල් වලින් තමයි ඇත්තටම කියනවා නම් අපේ ශිෂ්‍ය ජීවිතේ ගොඩනැගුණේ. ඉතින් මම හිතා ඒ ගැන අපි කතා කරන්න ඕන. ඉබඳු ශිෂ්‍ය ජීවිතයක් අද අපට නැහැ. ඒක තමයි බරපතලම දේ. ඉතින් ඔබතුම සඳහන් කළා වගේ ඔය මේ කාලේ ඔය බොහෝ දේවල් ගැන අපේ උනන්දුවක් තිබුණා. ඒ උනන්දුවේ සීමාවක් නැහැ. හැබැයි අපේ තාත්තලා දන්නේ නැහැ. ඉස්කෝලේ ගියාද කියලා දන්නේත් නැහැ. කොහෙට ආවද කියලා දන්නේත් නැහැ. අපි ආපහු වෙන්නේ ඔය බෙරළු කඩාගෙන කැලේ. සෙන්ට්‍රල් එකට මෙහා පැත්ත සම්පූර්ණ අමු කැලේ. රෑහියෝ කෑ ගහම. ඌක කැලේ රිංගලා. දැන් කැලේ නැහැ. අපි පොල් වල කඩාගෙන එතකොට මේ තව ගලාගෙන කඩාගෙන සාක්කු දාගෙන ඉන්නේ. මේ ඒ තාත්තලා දන්නේ නැහැ. මම බොහෝ වෙලාවක් පන්ති පළවෙනි වෙනවා තාත්තලා දන්නේ නැහැ. පළවෙනි වෙනවා කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. නමුත් අධ්‍යාපනයේ සිද්ධ වෙනවා. මේ සියල්ල අතර මේ ගුරුවරු මහා විශාල පෞරුෂයක් අපට දුන්නා. මම ඇත්තටම මුලින් ගුරුවරයෙක් වුණේ අපේ ගුරුවරයෝ දැකලා මොකද ඊට වඩා ශ්‍රේෂ්ඨ මිනිහෙක් අපි දැක්කේ නැති නිසා ඉතින් ඒ ගුරුවරු ඇති කළ උනන්දුව නිසා අපි සාහිත්‍ය කලා හැම දෙයක් පිළිබඳව උනන්දුවක් තිබුණා. සමාජයේ අපිට උගන්වන අපේ සර් කෙනෙක් හිටියා ට්‍රාන්ස්ලේන් පණිල කියලා. එතුමා අගදී අභාව ප්‍රාප්ත වුණා. එතුමා මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයා වෙලා හිටිය පස්සේ කාලේ අධිනීතිඥ ජනසේවි ක්‍රමසේ පණිල සර්. එතකොට සමහරවල් අහනවා සමහරවල් දැක්කද අද ගහලා තිබුණ පෝස්ටර් එකේ මොනවද තිබුණේ කියලා. ඒක පෝස්ටර් එකක් බලාගෙන ඉන්නවා. ඒකල මම සෙන්ට්‍රල් ලේකේ කුලියපිටියේ ඉංග්‍රීසි සාහිත්‍ය සභාවේ ලේකම්. ඉතින් මම තමයි දැන්වීම දාන්න ඕන. දරිල් පස්සේ ගිහිල්ලා බලලා මේක වැරදි හරි ගස මටම පේන්න තියෙනවා. මට විතරක් නෙමෙයි අපේ අනිත් යාළුවන්ටත් පේනවා. එහෙමයි හදන්නේ. සර් අපිට පාලි ගැන බලන්න සර්. මම SSC වලින් ඉංග්‍රීසි SSC වලින් ෆස්ට් ඩිවිෂන් එකක් ලැබුණා. සර්ගෙන් බැනුම් නැහැ. ප්‍රස්තිෂණ එක ලැබපු කුලියෙන් මත විද්‍යාල දෙවියන් මම. තාංශෙද පාලි වලින් නැහැ ඩිස්ට්‍රිෂන් එක. ඒක තියෙන ක්‍රෙඩිට් එකක් ඉතරනේ.
first division නරගෙන මම බැලුවා මිනිහා. මොකද මේ ගුරුවරු ඕනකලා අපි කෙලවරක් නැද්දී බලගෙන උනන්දු තියෙන මහා අමුතුම ಜಾති මිනිස් කරා. එහෙම ගුරුවරු තමයි අපිට හිටියේ. ඉතින් ওই ගුරුවරුන් ආභාසින් සා වෙන්න ඕන එක කාලෙකදී මම මල විශ්වවිද්‍යාලෙ මම ගියේ නේ ඒ සමග කවත්ත උසයිද මාර ගුරු විද්‍යාලෙ ගියා ඉංග්‍රීසි ගුරුවරයෙක්ට පුළුවන් වෙලා ආපහු කුලිය අපිට ඉගෙනුවා හැබැයි ඒ කාලේ තමයි ওই විද්‍යාලංකාර විද්‍යෝදය විශ්වවිද්‍යාල පටන් ගත්තේ ඉතින් විද්‍යෝදය තහනම් ට්‍රේනින් කොලෙජ් ගින්න ගම අමුතු වෙලාව ලියන්න නමුත් මම හොරේ විද්‍යෝදය ඉල්ලෙන්නේ ප්‍රවේශ පත්‍රය ලියලා ප්‍රවේශ භාගය ලියලා පළවෙනි ප්‍රවේශ ප්‍රවේශම් සමත් වුණා. විද්‍යාලංකාරිත අපි ආන්දුනේ ඒ ඊළඟ අවුරුද්ද ඒකටත් ලියලා නැහැ ඒක මගේ ඒකට ලියලා ඒකටත් පාස් වුණා. ඒ අතර මම ගුරුවරයෙක් වශයෙන් ගන්න කාලේ මම පස්සේ කල්පනා කළා උපාධි ගන්නවා පහක් විතර කියලා. ඒ කියන්නේ මම මේ ඒකල් මම ඇඩ්වාන්ස් ලෙවල් ලන්නේ ඇඩ්වාන්ස් ලෙවල් විභාගෙට පාඩම් කළා. ඒකෙත් මම ඉන්ටර්මීඩියට් පාස් වෙලා තිබුණා. ඉතින් මට ඕන කළා විත් කැලණියම් බී එකක් අරගෙන විද්‍යෝදයෙන් බී එකක් අරගෙන ලන්න විශ්වවිද්‍යාල ලන්න බී අරගෙන ඒ අතර ඒකල් බේරාදෙන විශ්වවිද්‍යාලයේ එල්එල්බී වලට උගන්න එල්එල්බී කරන්න පුළුවන් බාහිරව ඒකත් පාස් වෙලා අමුතු මිනිහෙක් වෙන්න මට උනර කළා තිබුණා. හැබැයි ඒ සියලුම කරන්න හුඟක් දේවල් කරන්න බැරි වුණා. ඒ යම් තැන් වල හිටලා අන්තිම මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයෙක් කැලේ හැබැයි පළවෙනි බැච් එකේ එතකොට මේ විභාගයේ එකමයි මම සමත් වෙලා අර හුඟක් අය කියන නසාඳුර පෙරේත පාදෙන් පාස් වෙලා මම විද්‍යාලේ මේ ඉතින් ඉංග්‍රීසි ගන්න පස්සේ කාල සිංහල ගන්න. ඉතින් ඔය කිසිම කාලෙක මම මොකටවත් අයිති වුණේ නැහැ. හැබැයි මම කියන්නේ මේ ශිෂ්‍ය ජීවිතේ හරි අමුතු දෙයක්. මේ ආස්වාදී ඇති කරේ ගුරුවරු. මේ ගුරුවරයා තමයි අපිට නැති වෙලා තියෙන්නේ. මේ ගුරුවරයා නැති වෙලා තියෙන්නේ. මොකක් නිසාද? එතුමා සලංකලා ආකාරයට අර අද විභාගයට බුණු කරන තරගයක් බඩපත් කළ අධ්‍යාපන නිසා මම කුලිය ප්‍රසන්නලේ උගන්න කාලේ මම උගන්නපු ශිෂ්‍යාවක් පස්සේ අපේ පැත්තේ තියෙනවා නම් කියන්නේ ඒක මේ ශිෂ්‍යත්ව ෆැක්ටරියක් දානවා විදියට ගන්නවා දානවා විදියට ගන්නවා පාස් කරනවා කියලා කරන්නේ මේකේ මම මේ ළමයිකම සම්පත් ජීවත් වෙන්නවා ඒක මගේ සුවඳ හරි වැඩක් පුරා මම මේ කතාව මේ වේදිකාවේ මම කියවන පස් දෙනි හත් දෙනි වතාව දන්නේ නැහැ සුනේ මේ විතරක් කියලා තියා සරද හරි වැඩක් පුරා උටි පන්ති කියලා මම මොකද ළමයිකා කියලා සර අද මේ මගේ ශිෂ්‍යත් ඒ ශිෂ්‍යත් මන්ත්‍රී වර ශිෂ්‍යත් පන්ති රාවනේ අම්ම කිරි කරගන්න මගේ ගහලා හිටගත්තා ඉතින් අම්මත් කරගන්න මොකද කොල්ලට එදා වුණ ගැනිලා කොල්ල ගෙදර අම්ම ඇවිල්ලා මෙන්න අද අධ්‍යාපන නංග කියන්නේ නැතුව මම තවක කාරණයක් කියන්නම් එක්තරා අධ්‍යාපන මිතුරෙක් මට බොහොම හිතවත් කෙනෙක් සුනිලෙන් දන්න මේ එතකොට මම කිව්වා එතුමා අධ්‍යාපන මිතුරන වෙලාවක කොහොම නැවුම් පිළ ප්‍රෙස් පිළ මම කිව්වා එමෙතුමා දැන්වත් මේ ටියුෂන් නවත්වන්න බලන්නකො මොනවද කිසිම මත කතා කරන්නේ මේ ප්‍රතිපල දෙන්නේ නැතිවි ඔන්න ඇමතිවර අධ්‍යාපන මිතුරයා කතා මම ප්‍රසිද්ධිය කියන්නේ අද මේ පුතුවාසේ මණ්ඩල අධ්‍යාපන මිතුරයා කියනවා ටියුෂන් නැත්නම් කොහොමද මේ ප්‍රතිඵල ගන්නේ අධ්‍යාපන මිතුරයා තෝර ටියුෂන් කරලා ප්‍රතිඵල ගන්න මේ අධ්‍යාපනය විනාශ කරලා තියෙනවා මේ විනාශ කළ අධ්‍යාපනේ තමුන්නාසලා තමයි කොහරි හදන්න ඕන මේ විනාශ කළ අධ්‍යාපනයේ මේ අර්බුද සියල්ල ආරම්භ වෙලා තියෙන මේ අධ්‍යාපනේ වැරදි අපිට නැති වෙලා තියෙනවා මා උදාර මිනිහ ඒ මිනිහ කවුරුවත් නෙමෙයි ගුරුවරයා මේ රටේ උන්න උදාර ශ්‍රේෂ්ඨ මිනිහ තමයි ගුරුවරයා අපිට ඒ ගුරුවරයා නැති වෙලා තියෙනවා ආපහු බලන්න ආයසරයක් මනෝරත්න සූරීන්ගේ ගුරුතරුව ඒ ගුරුතරුවේ ඉන්න ගුරුවරයා අද අපිට නැහැ ඉතින් අද නැති වෙලා තියෙන ගුරුවරයා කොහොමද උපත් ගන්නෙ කියන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ සම්මුණාසලා අපි කවුරුත් අතර තියෙන්නේ
මේ මගේ සාහිත්‍ය කටයුතු පිළිබඳව මේ කරන තමුන්නාසලාගේ මේ අරසරේට මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් සිතමනෝ මගේ ප්‍රණාමය දක්වලා නමුත් ඒ සියල්ල පැත්තකින් තියන්න අපි සියලු දෙනාට මේක තු වෙලා අපේ පළපුරයට කලන විශාල දෙයක් තියෙනවා මේ ගුරුවරයා යථා ස්ථාපනය කරු මේ ඒ බලලපු ගුරුවරයා ආයේ නැගිට්ටු දැන් අපි හුඟ දෙනේ ගුරු මම හිතන්නේ මම හොයතර අසාර්ථ ගුරුවරයෙක් වෙන්නේ මම නිතර කිව්වේ මේ මම ගුරුවරයෙක් ඇවිල්ලා තියෙනවා ගිහිල්ලා තියෙනවා මේ කොච්චර කළත් අන්තිමට මේ බැලුවාම දැන් තැන් උගන්ලා තියලා පුද්ගලික දැන් උගන්ලා තියෙනවා ශිෂ්‍ය ඕන තරම් ඉන්නවා සර් කියලා ඕන තරම් ඉන්නවා හැබැයි මට අවුරුදු මේ 8කවත් ආනුලිය ගුරුවරයෙක් මේ එකක් නැහැ ඒ නිසා ආනුලියෙන් මම තම සත්‍යයක්වත් විශ්‍රාම වලටවත් වශයෙන් අරන් නැහැ හතරුනේ තවමත් ලැබිලා නැහැ අපේ යාළු දෙවියන් බලාරන් දෙන්න ගන්න හැටියක් නැහැ සත්‍යයක් පතරන්නේ නැහැ විශ්‍රාමයේදී මට කොහෙවත් විශ්‍රාම ලැබිලා නැහැ ඒ නිසා මේ වාගේ දුෂ්කර ජීවිතයක් ගත කරන්න අපට ඒ ශක්තිය දුන්නේ අපේ ගුරුවරු ඔබට සඳහන් කළා වාගේ මේ රසවල් දින කාලේ රුපියල් 30ක් හම්බ වෙනවා ඊළඟට ඔය නව යුගයේ රුපියල් 12ක් 15ක් විතර ගෙවනවා අපේ හාමුදුරන්ගේ මේ ළඟලා කීයක් වගේ ගෙවන්නේ හාමුදුරන්ගේ ළඟලා කියලා මම සංස්කරණය කරන්නේ බොහොලට මම තරක හාමුදුරන්ගේ ඊළඟට ගුවන් විදුලියට මේ සින්දුවල් ගුවන් රුපියල් 15ක් ගෙවනවා ඊට වඩා තම සත්‍යක් හම්බෙලා නැහැ ඔය අපේ ලියාපු ගීත ගුඟෝ දෙනෙක් කියලා තම සත්‍යක් වයිව හම්බෙලා නැහැ අපේ සිද්ධා කවුද දන්නෝ ඒ වුණාට අපි යම් කිසි ව්‍යාපාරයක ඉඳලා තියෙනවා මේ සියල්ල දුන්නේ මේ ශක්තිය දුන්නේ කවුරුවත් මල මේ අපේ ගුරු ගුලිය අපිට ඒ ටික මම කිව්වොත් ඇති කියලා බලන්න මම හිතලා ගුලිය අපිට මම SSC prep poly ඉගෙන ගන්න කාලේ අපිට ඒ කාලේ SSC ගුරුවරයෙක් වෙලා උගන්නපු සෝමලත් හේරසර් මේ පුහුණු ගුරුවරයෙක් වෙලා සිංහල පුහුණු ගුරුවරයෙක් වෙලා අපිට ගැලිනවා ගුලිය අපිට එතුමා ඒ කාලේ රචනා ලියන්න කියලා බොහෝ වෙලාවට ලියන රචනා බොහෝ වෙලාවට තෝරගන්නේ මගේ රචනා සර් කියවන ළමයින් රහින් දවසක් කිව්වා තමුසලා මේ නිවාඩුවේ හොඳ පොතක් කියවලා විචාරය ලියන්න ඕනේ කියලා මගේ තියෙන පැහිච්චකම මම පිටු 40ක පොතක් අරගෙන ඒක මම රෝහිණිය නව කතාව කියලා රෝහිණිය නව කතාව ගැන පිටු 36ක් ලිව්වා මම විචාරේ එසේදී පෙප්පේදී ලොකු පඬිතකම ඊට පස්සේ සර් ඒකට ඉතුරු පිටු 4 සර් විවේචනයක් ලියලා ගෙනල්ලා ඒක කියවපත් කිව්වා එහෙම ගුරුවරු හිටියා අද ගුරුවර කොච්චර කලබලේද තමන්ගේ පන්තියේ දුවල් මේ ටියුෂන් දෙන්නේ ඒ ටියුෂන් දෙන්නේ තමන්ගේ පන්තිය ඇයිද තමන්ගේ අනේ පරිදි දෙන රස්සාව සාර්ථකනේ අර මේ මහ විශාල ගොල්ලගිර හදලා එහා පැත්තේ තකලම ගහගෙන අර මඩු කූඩාරුව ගන්න ටියුෂන් එක බොම් කියලා අධ්‍යාපනයේ කණපිට පෙරලා මේකට මේ යක්කු වගේ කියපු යුත නැද්ද දේශපාලක කියනයි මෙතන නේද මේ රට තියෙන්නේ ඒ නිසා සියලු දෙනාගේ මිත ආදරෙන් ගෞරවයෙන් විසලමා ඉල්ලා සිටින්නේ ඒ ගුරුවරය අපට ආපහු දෙන්න මේ යෝධ පුරුෂයා මේ මහා යෝධයා ඔහු තමයි හැදුවේ මුදස් කුමාරතුංග එතුමත් ගුරුවරයෙක් බලේ හිටපු අයත් ගුරුවරුනේ සියලු දෙනාම ගුරුවරු අපි අර මිනිවිතාල මෙතුමා එතකොට මේ මහානම් සනායක මෙතුමා ආදු තන්සේක මෙතුමා වගේ අසස්තු කරලා අපිට හැකියාව ලැබුණා ඒ නිසා මේ රට මේ අභාගයෙන් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ ඒ නැති වුණු ගුරුවරයා නැවත ප්‍රතිනිර්මාණය කිරීම පමණයි ඒ නිසා මම කතාවක් ඇති කියනවා නෙමෙයි මම මේ මහජනතුමාගේ කතාවේ ආවේශ වෙලයි මේ කරුණු ටික කිව්වේ ඒක සියලුම අශාස්ත්‍රයේ කරුණු මොකද මම පිටස්තරේ නැවත කරලා කියන්නේ හැබැයි පිටස්තරේ කුණු මටත් මම හිතන්නේ සමාජයේ යම් කිසි දෙයක් කරන්න හැකියාවක් තියෙනවා කියලා විශ්වාසයෙන් තමයි මේ කටයුතු කරන්නේ. හැබැයි ඒවට ලොකු ප්‍රතිලාභ ලැබිලා නැහැ නමුත් අවශ්‍යත්. ඒ නිසා ගමුණාස අද මට මේ දැක්ක හර්සලේට නැවතුණක් මගේ ආචාර්ය පුත කරමින් මහජනතුමාට විශේෂයෙන්ම ඔබ වගේ දේශ දෙපිට බලමගේ ගෞරව පුත කරමින් මගේ සුවල් පවසනවා.